බාණ්ඩාගාරයේ මුදල් නැහැ කියලා කියනවා. මේ මේ වගේ අවස්ථාවකදී මේ නව ආණ්ඩුව කියනවා උපාධිධාරීන්ට රැකියාවක් ලබා දෙනවා කියලා. මේක රජයට යන වියදමක් නේද? ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. 21 වෙනි සියවසේට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කරද්දී අපිට සිදු වෙනවා ඒ වෙනසට භාජනය නොවිච්ච අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ ඉගෙනගත්ත ඒ සහෝදර සහෝදරියන්ගේ වගකීම බාර ගන්න. ඒ හින්දා ඒ ක්‍රමය වෙනස් වෙන තාක්කල් ඒ පවතින උපාධිධාරීන්ගේ වගකීම රජය බාර අරගෙන තියෙනවා. අපි මේක බරක් හැටියට සලකන්නේ නැහැ, මේක ආයෝජනයක් හැටියට අපි සලකන්නේ. අපි මේ වෙනකොට තියෙන සියලු පුරප්පාඩු වලට ඒ උපාධිධාරීන් අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට මේ මහා භාණ්ඩාගාරයේ හිස් කියන කාරණාව අපි දන්නවා. මහා භාණ්ඩාගාරය තුළ මූල්‍ය වශයෙන් ඉතාම දුර්වල තත්ත්වයක් ඇති තමයි ආණ්ඩුව බාරගත්තේ. හැබැයි එහෙම තිව්වයි කියලා අපි ගිය ආණ්ඩුව වගේ අපේ මේ මහා භාණ්ඩාගාරයට හිස් වෙලා දුර්වල වෙලා ඒ හින්දා ජනතා පොරොන්දු ඉටු කරන්න බෑ කියන කාරණාව තුළ අපි රැඳෙන්නේ සූදානම් නැහැ. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි මේ රැකියාව අපේක්ෂිත උපාධිධාරීන් 53,000 බඳව ගන්නවා වගේම ඕලෙවල් සමත් නැති ඒ දක්වා ඉගෙනගත්ත අපේ දරුවෝ 100,000 ජනාධිපති කාර්යසාධක බලකාය හරහා රාජ්‍ය සේවයට එකතු කරගන්නත් කටයුතු කරනවා. පසුගිය ආණ්ඩුවේ ක්‍රියාත්මක වුණා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘති. මේ ව්‍යාපෘති වලට මොකද්ද වෙන්නේ? ඒක එතනින්ම නැවතුණාද නැත්නම් ඉස්සරහට? පහුගිය ආණ්ඩුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කාණ්ඩ 21ක් යටතේ ණය ලබා දීම සිදු කළා තියෙනවා. මේ ණය ලබා දීම සිදු කළා තියෙන්නේ දැඩි දේශපාලන බලපෑමක් තුළ. දේශපාලනීකරණය කරපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. 50,000කට වඩා වැඩි ණය ලබාගත් කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඒ තුළ කී දෙනෙක් ව්‍යාපාර කටයුතු වලට නියැලීලා තියෙනවද, ඒ අදාගත්ත නිවාස ණය වලින් ඉදිරිකිරීම කරලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි දැන් පසු විපරමක් කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට මේ අඩු සහන පොලියට ණය ලබා දීම සිදු කරාට පවතින පොලිය අනුපාතයත් සහන පොලියත් අතර වෙනස, ඒ වෙනස මහා භාණ්ඩාගාරයේ විසින් අදාළ බැංකුවලට ප්‍රතිපූර්ණය කළ යුතුයි. අපි අස්තමේන්තු කළා තියෙනවා මේ අවුරුද්දේ බිලියන 5ක් ඒ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට වැය බරක් දරන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ බිලියන 5ක මුදල මහා භාණ්ඩාගාරය සහන පොලියට රටේ ආර්ථිකයේ ප්‍රවර්ධනයට ණය ලබා දීමක් තුළ දැරීමක් ප්‍රශ්නයක් නෙවෙයි අපිට තියෙන්නේ. මේක දේශපාලනීකරණය කරපු ව්‍යාපෘතියක් වෙනුවෙන් අපේ රටේ සියලුම බදු ගෙවන ජනතාව එක දේශපාලන පක්ෂයක කණ්ඩායමක පිරිසකට ණය ලබා දීමට ගත්ත ව්‍යාපෘතියකට ගෙවන්න සිදු වෙලා තියෙනවා. අර සහන පොලියත් පවතින පොලියත් අතර වෙනස. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ යම් විවේචනයක් තියෙනවා. ඒක හැබැයි පත්වන හැම ආණ්ඩුවකටම එන චෝදනාවක් නේද? ඒ කියන්නේ තමන් පත්වෙන වෙනත් ආණ්ඩුවලට ඇවිල්ලා ඇති. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ඒ චෝදනාව එන්නේ නැහැ. මොකද 2005 දුර්වලම ආර්ථිකයක් යටතේ මේ රට අරගෙන ලෝක ආහාර අර්බුදයක්, ලෝක තෙල් අර්බුදයක්, අපේ රටේ යුද්ධයක් පැවතිලා ලෝක මුල්‍ය අර්බුදයක් යටතේ බාරගත් ආණ්ඩුවක් 2005 සහ 10 කාලයේ දිහා බැලුවොත් සාර්ථකව රජයක් කරලා තියෙනවා. දුර්වල ආර්ථික වර්ධන වේගයක් 6.8% ආර්ථික වේගයක් දක්වා ආර්ථික වර්ධන වේගයක් දක්වා ඒ ආණ්ඩුව අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ව්‍යාපාරිකයන් කොහොමද කඩාවැටීම ආරම්භ වෙන්නේ? ව්‍යාපාරිකයෝ 2010-15 කාලය තුළ එයාලගේ ස්වර්ණමය යුගය හැටියට එයාලා හඳුන්වනවා. එයාලගේ මහන්සිය ආණ්ඩුවේ සහයෝගයෙන් එයාලා ක්‍රියාත්මක වුණා. හැබැයි හදිසියෙම කොහොමද 2015-2019 තුළ කඩාවැටීමකට ලක් වෙන්නේ? ඒ පරිපාලනයේ වුණ තිබ්බ දුර්වලතාවයකට වඩා තිබ්බේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවය. ආර්ථික ප්‍රතිපත්ති 10ක් පහුගිය අවුරුදු 4 මාර තුළ ආණ්ඩුව අනුගමනය කරා, අයවැය ලේඛන 5ක් අනුගමනය කරා. එතකොට සමස්තයක් හැටියට රටේ ආර්ථික කළමනාකරණය වෙනුවෙන් ගත්ත තීන්දුව తీරන 15 වතාවක් අවුරුදු 4 මාරක් තුර වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාස 3කටත් ඉක්මනට ගන්න තීන්දුව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ අයහපත් ආර්ථික කළමනාකරණයයි බදු ප්‍රතිපත්තියයි මේ සමස්ත කඩාවැටීමට ලක් වුණා. ඔව්. එතකොට ව්‍යවහාරික වාර්තා මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා කියලා කියනවා 2018 ඉඳන් 2016 වෙනකන් මේ බඳුන්කර වංචාවන් සිදු වෙලා කියලා. මේ වංචාවක් වෙලා තියෙනවා කියලා පිළිගන්නවද? බඳුන්කර වංචාවක් වෙලා කියන කාරණාව අපි පිළිගන්නේ නැහැ.
අපි ඒ ගැන පරිශීලනය කරනවා, අපි දීර්ඝව පරිශීලනය කරනවා. හැබැයි අපි පුදුම වෙනවා බඳුන් කර නිකුතුවන් අපේ රටේ සිදු වෙලා තියෙනවා. හැබැයි බඳුන් කර නිකුතුවක වංචාව වාර්තා වෙන්නේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා කරන පළවෙනි බඳුන් කර නිකුතුවත් සමග. එතකොට ඒ සිදු වෙච්ච නිකුතුවක් ගැන පරීක්ෂණ කරන වාර්තාවක් පරීක්ෂණය කළා තියෙන්නේ සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් කරපු ආණ්ඩුවේ බඳුන් කර වංචාව ගැනද, එහෙම නැත්නම් ඊට පෙර නිකුත් කරපු වංචා ගැනද? ඊළඟට ඒ වාර්තාව අපි හොයලා බලන්න ඕනේ. හැබැයි ඒ කරුණු අඩංගු කරුණු කෙසේ වුණත් ඒ වාර්තාව සැකසීමේදීම මහා බැංකු බඳුන් කර වංචාවට සම්බන්ධ වෙච්ච අය තමයි සකස් කළා තියෙන්නේ. අර්ජුන් මහින්දන් මැතිතුමාගෙන් පටන්ගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා, ඊළඟට ඔය මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් මීටින් එකට ගියපු මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රවි කරුණානායක මේ ආදී කණ්ඩායමත් සම්බන්ධ වෙලා තමයි උපදේශ මත තමයි මේ වෝහාරික විගණන වාර්තාව සකස් කරලා තියෙන්නේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ මේකේ ස්වාධීනත්වයක් තියෙනවද? හැබැයි අපේ කාලෙවුවත් මේ කාලෙවුවත් වරදක් සිදු වෙලා තියෙනවා නම් ඒ වරදට දඩුවම් ලබා දීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක්. අපේ කාලේ සිදු වුණ නැහැ. සිදු වුණා නම් ඒ ගැන මකා දමන්නත්, මේ ආණ්ඩුව කාලේ සිදු වුණා නම් ඒක ගැන පමණක් කතා කරන්නත් නෙවෙයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වරද කොහෙද සිදු වෙලා තියෙන්නේ? සියලු දෙනා දඬුවම් ලැබිය යුතු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැන විපරම් කරපු කමිටු, දැන් කෝප් කමිටුවත් මේ විමර්ශනයක් කරා. හැබැයි කෝම් කමිටුවේ විමර්ශනය යන අතරතුර ඒ අදාළ පුද්ගලයන් ෆුට්නෝට් කල්ලිය බඳුන් කර වංචාවේ චූදිතයන් එක්ක දුරකථන සංවාද කරා, ඊමේල් යවුවා. දැන් සමහර අය පොත් ලිව්වා බඳුන් කර වංචාව සිදු වුණේ කියලා. හැබැයි පොත ලියන්නත් තොරතුරු අරන් තියෙන්නේ වංචාව සිදු වුණාට පස්සේ. ඒ හින්දා ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න සූදානමින් ඉන්නවා.